සුබ දවසක් වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද කතා කරන්න හිතුවේ ඔබ රැකියාවක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, එහෙම නැත්නම් රැකියාවක උසස් වීමක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් කොහොමද මේ ටෙස්ලාගේ 369 ක්‍රමය යොදාගන්නේ කියලා. ඉතින් මේ බොහොම සරල ක්‍රමයක්. සරල සහ පහසු ක්‍රමයක්. හැබැයි දවස් 21ක් මේ විදිහෙන් කැප වෙන්නට අවශ්‍යයි. ඉතින් ඔබට අවශ්‍ය රැකියාවක් නම් ඔබ මුලින්ම කරන්නට ඕනේ ඕනෑම දවසක උදේ කාලේ යොදාගෙන පුංචි පොතක් ලෑස්ති කරගෙන ඔබට අවශ්‍ය රැකියාවක් කියලා තුන් වතාවක් ලියන්න. ඉන්පස්සේ ඔබට අවශ්‍ය රැකියාව ඔබ හිතනවා නම් ඔබ යම් ආයතනයක කළමනාකරුවෙක් විදිහට වැඩ කරන්න ඕනේ කියලා, මාව කළමනාකරුවෙක් බවට පත් කිරීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා කියලා ලියන්න ඕනේ 6 වතාවක්. ඉන්පස්සේ ඔබට රාත්‍රී කාලේ ඔබ කරන්නට ඕනේ ඔබට අවශ්‍ය මේ තනතුර, ඔබට අවශ්‍ය මේ රැකියාව ලැබීම ගැන විශ්වයට ස්තුති කරලා 9 වතාවක් ලියන්නට ඕනේ. මාව කළමනාකරුවෙක් බවට පත් කළ විශ්වයට ස්තුති. මාව ගුරුවරයෙක් බවට පත් කළ විශ්වයට ස්තුති. මාව වෛද්‍යවරයෙක් බවට පත් කළ විශ්වයට ස්තුති. මෙන්න මේ විදිහට 9 වතාවක් ලියන්නට ඕනේ. හැබැයි ඉතින් මේක ප්‍රායෝගික වෙන්න ඕනේ. මොකද සාමාන්‍ය කෙනෙකුට ඒ කියන්නේ අධ්‍යාපනය හුඟක් ඒ කියන්නේ වෛද්‍යවරයෙක් වෙන්න කියලා ජීව විද්‍යාව හදාරපු නැති කෙනෙක් වෛද්‍යවරයෙක් වෙන්න කියලා ලිව්වා කියලා එක වැඩක් වෙන්නේ නැහැ. නමුත් ඔබ ප්‍රායෝගිකව අත්දකිනවා නම් ඔබේ අධ්‍යාපන සුසුකම් වලට ඔබට අවශ්‍ය මෙන්න මේ රැකියාව කියලා ඔබේ රැකියාව ලියන්න. ලියලා ඒ රැකියාව තුන් වතාවක් ලියන්න උදේ කාලයේදී. ඉන්පස්සේ ඒ රැකියාව ලැබීම ගැන ස්තුති කරලා ලියන්න 6 වතාවක්. ඉන්පස්සේ ඒ රැකියාව ලැබීම ගැන සතුටු වෙලා 6 වතාවක් ලියන්න. ඉන්පස්සේ ඒ රැකියාව ලැබීම ගැන විශ්වයට ස්තුති කරලා 9 වතාවක් ලියන්න. මෙන්න මේ විදිහට තමයි රැකියාවක් ලැබීම සම්බන්ධයෙන් විශ්වයට ස්තුති කරලා ඒ වගේම සතුට පළ කරලා ඒ වගේම රැකියාව කියන දේ ඔබ සංයෝජනාවක් විදිහට ඔබේ මනසට ඇතුළත් කරලා ඔබ කරගන්නට ඕනේ. මොකද ඔබේ මනස සූදානම් වෙන්න ඕනේ ඔබ රැකියාවක් කරන්න සුදුසුයි කියන තැනට. ඔබේ මනස සූදානම් වෙන්න ඕනේ. ඔබට කොයිතරම් සුදුසුකම් තිබුණත් ඔබේ මනස ඔබ සූදානම් නැත්නම් ඔබ රැකියාවක් කරනවා කියන තැනට ඔබට රැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔබේ යටිහිත සූදානම් කරන්න ඕනේ ඔබ රැකියාවකට. ඉන්පස්සේ ඔබේ යටිහිත සූදානම් වෙන්න ඕනේ ඒ රැකියාවේ කරලා ලබන තෘප්තිය විඳින්න. ඉන්පස්සේ ඔබ රැකියාව ලබා දුන්නට ස්තුති කරනවා. සාමාන්‍යයෙන් අපි කෙනෙක් අපිට රස්සාවක් දුන්නා නම් ඒකට ස්තුති කරනා වගේම මේ විශ්වයට ස්තුති කිරීම කරන්නට ඕනේ. මෙයත් ඉතාම සාර්ථක ක්‍රමයක්. හුඟ දෙනෙක් අත්හදා බැලීම් කරලා තියෙනවා මේ ක්‍රමයේ සම්බන්ධයෙන්. 68%කට විතර මේ ක්‍රමය සාර්ථක වුණා. ඉතින් ඔබ හයි ඇයි අනිත් අයට සාර්ථක නොවුනේ කියලා. අනිත් අයගේ හිතන විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. මම ඔබට කියනවා හැමදාම දෙවියෙක් වෙන්නට අවශ්‍ය නම් දෙවියෙක් වගේ හිතලා කටයුතු කරන්න කියලා. මේ කියන්නේ මම නෙමෙයි, ඇත්තටම මහගමසේකර මහත්මයා එක් අවස්ථාවක කියනවා ඔබට දෙවියෙක් වන්නට පහසුම මඟ දෙවියෙක් සේසිතා කටයුතු කිරීමයි. ඉතින් ඒ වගේ හැමදාම ඔබට අවශ්‍ය පුද්ගලයා වෙන්නට නම් ඔබ අවශ්‍ය පුද්ගලයා සේසිතා කටයුතු කරන්නට ඕනේ. ඔබ හැසිරෙන්නට ඕනේ අවශ්‍ය පුද්ගලයා විදිහට. ඉතින් වෛද්‍යවරයෙක් වෙන්න හිතනවා නම් ඔබ ගුරුවරයෙක් වෙන්න වීමේ සිතුවිලිත් එක්ක ගුරුවරයෙක් විදිහට හැසිරিলা පළක් වෙන්නේ නැහැ. මෙන්න මේකයි අසාර්ථක වෙන්න හේතුව. එහෙම නැතුව මේක අසාර්ථක වෙන්න වෙන කිසිම හේතුවක් නැහැ. හිතන විදිහ වෙනසක් වෙලා තියෙනවා. ඒ කිව්වට ඕවා හරියයිද ඕක වෙයි කියලා කියන්න පුළුවන්ද? මෙන්න මේ වගේ දෙගිඩියාව තමයි මේ දේවල් අසාර්ථක වෙන්න හේතුව. නමුත් ඔබ විශ්වාස කරනවා නම් ඔබ මේ විශ්වය විශ්වාස කරනවා නම් ඔබට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවාමයි. ඉතින් අදට ගිහිල්ලා ඉන්නම් මේ ක්‍රමය කරලා බලලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් තියන්න. ස්තුතියි රැඳී සිටි හැමෝටම.